චීනයේ හූබෙයි පළාතෙන් ආරම්භ වුණු කොරෝනා වෛරසය ගැන අපි ඕන තරම් කතා කළා. ඉතින් හිතලා බලන්න මේ වෙනකොට අපි මේ ලයිව් ඩෑෂ්බෝඩ් එක බලනකොට මිලියනයකටත් වඩා, ඒ කියන්නේ 112කටත් වඩා මේ වෙනකොට කොරෝනා වෛරසය ආසාදනය වෙලා ඉන්නවා. ඒ අතරින් මේ වෙනකොට තවත් අවසනාවන්ත විදිහට 64,000ක් විතර මිය ගිහිල්ලා තියෙනවා මේ කොරෝනා වෛරසය නිසාම. ඉතින් ඒ නිසා ඔයාලගේ ඔළුවලට එන්න පුළුවන් ඇත්තටම මේක කවද්ද ඉවර වෙන්නේ? අපි හැමෝම ගෙවල් ඇතුළට දාලා කර්ෆියු දාලා ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම රටවල් මේ විදිහට ලොක් කරලා තියාගෙන ඉන්නේ වෛරසය පැතිරෙන එක නවත්වන්න. එතකොට ප්‍රෙඩික්ට් කරලා තියෙන විදිහට කී දෙනෙක් නම් මිය යයිද? කවදද මේක නවතින්නේ? මෙන්න මේ දේවල් තමයි දැනට එකතු වෙලා තියෙන ඩේටාත් එක්ක අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඔයාලා දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආසාදිතෝ 150කටත් වඩා ඉන්නවා. ඒ වගේම 5 දෙනෙක් විතර මේ වෙනකොට මැරිලා ඉන්නවා. අපි UK වලට ගියොත් 42,000කට වඩා මේක බෝ වෙලා තියෙනවා. 4,000ක් මැරිලා තියෙනවා. ඒ වගේම ඉරානයට ගියොත් 55,000කට වඩා බෝ වෙලා තියෙනවා. 3,000 ගණක් මැරිලා ඉන්නවා. චීනයට ගියොත් 82,000කට මේක බෝ වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ නම් 3,300යි මැරුණා කියලා. නමුත් ඊට වඩා මැරිලා තියෙනවා. ඒ වගේම ප්‍රංශයේ 90,000කට මේක බෝ වෙලා 7,000 ගණක් මේ වෙනකොට මැරිලා තියෙනවා. ජර්මනියේ 100,000කට ආසන්න බෝ වීමක් තියෙනවා. ඒ වගේම 1,400ක් මැරිලා තියෙනවා. ඉතාලියේ 15,000ක් මැරිලා ඉන්නවා. ස්පාඤ්ඤයේ 11,000ක් මැරිලා ඉන්නවා. ඒ වගේම ගොඩක්ම අවාසනාවන්ත විදිහට සතියක් දෙකක් ඇතුළත 3,000,000කට වඩා USA වලට මේක බෝ වෙලා 8,500ක් මේ වෙනකොට මැරිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වසංගත රෝගයක තියෙනවා මොටැලිටි රේට් කියලා එකක්. ඒ කියන්නේ කී දෙනෙක්ට ආසාදනය වුණාම කී දෙනෙක් මැරෙනවද කියන එක. මීට කලින් මේ වගේ ආපු දරුණු වසංගතයක් තමයි MERS කියන්නේ. ඒකේ 0.8ක්. ඒ කියන්නේ 100කට බෝ වුණොත් ආසන්න වශයෙන් එක්කෙනෙක්වත් මැරෙනවා. ඒ වගේම ඊට පස්සේ ආව ඉන්ෆ්ලුවෙන්සා කියන වෛරසයේදී 100කට බෝ වුණොත් 1.5ක් ආසන්න වශයෙන් දෙන්නෙක්වත් මැරෙනවා. ඒ වගේම ගොඩක්ම දරුණු ඊබෝලා වසංගතයේදී 100කට බෝ වුණොත් අඩුම තරමේ දෙන්නෙක්වත් මැරෙනවා. නමුත් COVID-19 එහෙමත් නැත්නම් මේ කොරෝනා වෛරසය 100කට බෝ වුණොත් අනිවාර්යෙන් 2.5ක්, ඒ කියන්නේ ආසන්න වශයෙන් 3 දෙනෙක්වත් මැරෙනවා කියලා තමයි කියන්නේ. ඔයාලට වෙනත් රටවල වගේම ශ්‍රී ලංකාවෙත් මේ ඩේටා ඇත්ත කියලා බලාගන්න පුළුවන්. ඇත්තනම් අපි කී දෙනෙක් මැරෙනවද කියලා ප්‍රෙඩිකට් කරලා තියෙන ඩේටා වලට කලින් අපි බලමු Windows මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘ බිල් ගේට්ස් මහත්මයා 2015දී ගොඩක් ලොකු වටින ස්පීච් එකක් කරා. බිල් ගේට්ස් ලෝක ධනවතුන්ගේ ඉහළින්ම ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා මේ වෙනකොට එයා මේ මුදල් වලින් කරන්නේ මේ ලෝකයේ තියෙන හෙල්ත් සිස්ටම් එක ඩෙවලොප් කරන්න උදව් කරන එක. ඒ කියන්නේ හරියට සෞඛ්‍ය පහසුකම් නැති රටවල් වලට ඒකට අවශ්‍ය දේවල් නිර්මාණය කරන්න ගේට්ස් ෆවුන්ඩේෂන් එකක් කියලා නිර්මාණය කරලා තිනවා. ඒ වගේම ලෝකයේ තියෙන වසංගත අයින් කරන්න, මිනිස්සුන්ට කන්න දෙන්න, මෙන්න මේ වගේ දේවල් තමයි ගේට්ස් ෆවුන්ඩේෂන් එකෙන් වෙන්නේ. ඒ වගේම පරිගණක තාක්ෂණය සහ ලෝකෙම තියෙන ඩේටා ඇක්සස් කරන්න පුළුවන් හැකියාව නිසාම දත්ත විශ්ලේෂණය කියන එක අතින් බිල් ගේට්ස් මහත්මයා ගොඩක් ඉහළින් ඉන්නවා. මෙන්න මේ දත්ත අනුසාරයෙන් 2015දී බිල් ගේට්ස් හැකියාව ලැබුණා අපි ඊළඟට මේ වගේ කොරෝනා වෛරසයකට තමයි සූදානම් වෙන්න ලෑස්ති වෙන්නේ කියලා. මේ තියෙන්නේ කතාවෙන් කොටසක්. Today the greatest risk of global catastrophe doesn't look like this. Instead, it looks like this. If anything kills over 10 million people in the next few decades, it's most likely to be a highly infectious virus rather than a war. Not missiles, but microbes. Now, part of the reason for this is that we have invested a huge amount in nuclear deterrence, but we've actually invested very little in a system to stop an epidemic. We're not ready for the next epidemic. ඔයාලට තේරෙනවා ඇති හරියටම අවුරුදු 5කටත් කලින් මෙන්න මේක මේ විදිහට එනවා කියලා මේ පසුගිය ඩේටා වලින් ඇනලයිස් කරන්න පුළුවන් හැකියාව ගේට්ස් ෆවුන්ඩේෂන් එකට තිබුණා. ඇතරම් 2015 මාර්තු මාසේ ඊබෝලා වෛරස් එකෙන් මැරුණේ  10,000යි. අන්න එතනදී තමයි මේගොල්ලෝ තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ වෛරස් එකකින් එකවර මේ විදිහට 10,000ක් මරන්න පුළුවන් නම් මේක ටිකක් දරුණු වුණොත් කොයිතරම්නම් වෙයිද කියලා. ඇතරම් ඊබෝලා වෛරසයේ 10,000න් බේරගන්න මේගොල්ලන්ට හේතු කීපයක් තිබ්බා. පළවෙනි එක තමයි එයාලට ගොඩක් දක්ෂ, ගොඩක් හොඳට ට්‍රේන් වෙච්ච මෙඩිකල් ස්ටාෆ් එකක් සහ ෆැසිලිටීස් තිබුණා. ඒ වගේම ඊබෝලා වෛරස් එකේ නේචර් එක මේක දැන් තියෙන එක වගේ එයාබෝන් වෛරස් එකක් නෙමෙයි. මේකෙදි ලෙඩ වුණේ ගෙවල් ඇතුලේ ඇඳ උඩ ඉන්න මිනිස්සු. ඒ නිසා අපි මේක සුපර් මාකට් එකට ගියොත්, ෆ්ලයිට් එකට නැග්ගොත්, මිනිස්සු ඉන්න අතරට ගියොත් පැතිරෙන වෛරස් එකක් නෙමෙයි ඊබෝලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒකත් මේක 10,000න් මිනිස්සු මැරෙන එක නවත්ත ගන්න හේතුවක් වුණා. අනිත් දේ තමයි මේ වෛරසය ගොඩක් දුෂ්කර පළාත්වලට යන්න කලින් මේගොල්ලෝ බේරගත්තා. ඉතින් ඒ නිසා පහසුකම් තියෙන තැන්වල තමයි ගොඩක් වෙලාවට මේ වෛරස් එක ආවේ. ඉතින් අන්න ඒ නිසා තමයි මරණ 10,000ක් ඇතුළත මේ වෛරස් එක නවත්ත ගන්න පුළුවන් හැකියාව
සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආවේ. ඉතින් බිල් ගේට්ස් කියනවා 2015 දී ඊළඟට ඔයාලට එන වෛරස් එක නම් ඒ තරම් වාසනාවන්ත වෛරස් එකක් නෙමෙයි. මොකද ඒ වෙනකොට වෛරස් එකක් පැතිරෙන්න පුළුවන් විදි ගැන හැම ඩේටා එකක්ම ගේට්ස් ෆවුන්ඩේෂන් එක විසින් එකතු කරලා තිබුණා. ගොඩක් මිනිස්සු මේ වෙනකොට එළියට යනවා. ඒ වගේම මිනිස්සු අතර ඕනතරම් සම්බන්ධතා ඇති වෙනවා. මිනිස්සු අතර විතරක් නෙමෙයි, ප්‍රාදේශීය මට්ටමින් නෙමෙයි, රටවල් මට්ටමින් නෙමෙයි, මේ වෙනකොට අන්තර්ජාතික මට්ටමින්. එහෙම නැත්නම් රටවල් අතර දවසකට මිලියන ගාණක් විතර වගේ මිනිස්සු එහෙ මෙහෙ යනවා කියලා ඩේටා පැහැදිලිවම ගේට්ස් ෆවුන්ඩේෂන් එකෙන් හොයාගෙන තිබුණා. ඉතින් ඇත්තටම මේක ගොඩක් වෙලාවට ෆ්ලයිට් ඩීටේල්ස් ඇනලයිස් කරාම මේගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු කොයිතරම් බස්වල යනවද, මිනිස්සු කොයිතරම් ෂොපින් කරනවද, ඒ වගේම මේ වෙනකොට තියෙන සැටලයිට් ඩේටා ඇක්සස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මෙඩිකල් ෆැසිලිටීස් ඇනලයිස් කරන්න පුළුවන් මිනිස්සු ගානට, මිනිස්සු ඇවිදින ගානට, මේ තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණවත්ද කියලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ගොඩක් ලොකු රිසර්ච් සහ දැනුම ෂෙයා කරගන්න අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොබයිල් ෆෝන් එකෙන් ගොඩක් ඉක්මනට කමියුනිකේට් කරන්න පුළුවන් පහසුකම සහ මොබයිල් ෆෝන් එකෙන් මිනිස්සුන්ගේ හැසිරීම රටා අධ්‍යයනය කරන්න පුළුවන් පහසුකම මේ වෙනකොට තියෙනවා. ඒ වගේම ඉන්ටර්නෙට් එක නිසා මේ හැම ඩේටා එකක්ම සෙන්ට්‍රලයිස් කරන්න පුළුවන් හැකියාව, එක මනුස්සයෙකුට ඇක්සස් කරන්න පුළුවන් හැකියාවත් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා 2015 බිල් ගේට්ස් කිව්වා මේ වගේ වෛරස් එකක් අනාගතයේදී ආවොත් ඒක ගොඩක්ම ලොකුවට ස්ප්‍රෙඩ් වෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මිනිස්සු අන්තර්ජාතික මට්ටමින් ගොඩක් ලොකුවට කටයුතු කරන නිසා. ඒ වගේම බිල් ගේට්ස් අමතක කරේ නැහැ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉම්ප්‍රූව් කරගන්න ඕනේ, මේකට අපි රෙඩි වෙන්නේ කොහොමද කියලත් මතක් කරන්න. පළවෙනි දේ තමයි ගොඩක්ම දුප්පත් රටවල් වලට අවශ්‍ය හැම හෙල්ත් කෙයාර් සිස්ටම් එකක්ම ඩිවලොප් කරන එක. ඒකට ප්‍රධාන වශයෙන් ඕනම අම්ම කෙනෙකුට සෞඛ්‍යමත්ව ළමයෙක් බිහි කරන්න පුළුවන් හැකියාව සහ හැම ළමයෙකුටම හොඳ වැක්සීන් පහසුකමක් දෙන්න ඕනේ. ඔයාලා දන්නවා වැක්සීන් එකක් කියන්නේ රෝගයකට, වෛරසයකට මිනිස්සු ඊට කලින් රෙඩි කරන්න අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට දෙන බෙහෙත් එකක් වගේ දෙයක්. ඉතින් ඒ නිසා හැම කෙනෙකුටම වෛරස් එක එන්න කලින් මේ වැක්සීන් එකක් දීලා තියන්න පුළුවන් නම් ගොඩක් දුරට වෛරස් එකෙන් බේරෙන්න පහසුකම තියෙනවා. ඒ නිසා හොඳ හෙල්ත් කෙයාර් සිස්ටම් එකක් හැම රටකටම අවශ්‍යයි. ඊළඟට තමයි මේ අවුට්බ්‍රේක් එක එහෙම නැත්නම් මේකේ මේ තියෙන පැතිරීම ගොඩක්ම කලින් අඳුරගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. මොකද මේක ටික කාලයක් ගිහිල්ලා අඳුරගත්තොත් අපිට ඒක බේරගන්න ගොඩක්ම අමාරුයි කියලා බිල් ගේට්ස් මහත්මයා කිව්වා. අනිත් දේ තමයි මෙඩිකල් එක්ස්පර්ට්ස්ලා ඉන්නත් ඕනේ. ඒ වගේම මේගොල්ලන්ට හොඳ මොබයිල් ෆැසිලිටීස් තියෙන්නත් ඕනේ. ඉතින් ගොඩක් දුරට මේකට රෙකමන්ඩ් කරේ හැම මෙඩිකල් ස්ටාෆ් එකකටම මිලිටරි එකත් එක්ක පෙයා කරන්න පුළුවන් නම් ඒක ගොඩක් පහසුයි කියලා. මොකද මිලිටරිය ගොඩක් වෙලාවට දන්නවා අවශ්‍ය ඕනම තැනකට ගොඩක් වේගෙන් යන්න, ෆාස්ට් මූව් වෙන්න, ඒ වගේම ගොඩක්ම ලොජිකල් හිතන්න. එතකොට මේ විදිහට මිලිටරි එකත් එක්ක මෙඩිකල් සිස්ටම් එක එකතු වුණාට පස්සේ මිලිටරි එකට පුළුවන් අවශ්‍ය තැනට අරන් යන්න, අවශ්‍ය ලොජික්ස් දෙන්න, ඒ වගේම මෙඩිකල් සිස්ටම් එකට පුළුවන් අවශ්‍ය ට්‍රීට්මන්ට් කරන්න. අනිත් දේ තමයි 2015 මේගොල්ලෝ කිව්වා මේ ජර්ම් ගේම්ස් එහෙමත් නැත්නම් මේ වෛරස් එක පැතිරෙන විදිය සිමියුලේට් කරලා බලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේ වගේ ඩේටා තියෙන නිසා කියලා. දැන් අපි බලමු කොහොමද මෙන්න මේ ඩේටා මේ කරුණු උපයෝගී කරගෙන මේ වෛරස් එකේ තිමිරි ගෙවුණු චීනය අනිත් හැම රටකටම බෝ වුණත් තමන්ගේ රට යථා තත්ත්වයකට පත් කරගත්තේ කොහොමද කියලා. පළවෙනි දේ තමයි චීනයේ හොඳ හෙල්ත් කෙයාර් සිස්ටම් එකක් තියෙනවා. අනිත් දේ තමයි ඔයාලා දැක්කා මේ වෛරස් එක ආසාදනය වුණා, මේක ස්ප්‍රෙඩ් වෙන්න පටන් ගත්තා කියලා දැනගත්ත ගමන් කරේ ඒගොල්ලෝ දවස් 10ක් ඇතුළත හොඳ ලොකු කොරෝනා වෙනුවෙන්ම හොස්පිටල්ස් දෙකක් නිර්මාණය කරා. හැබැයි මේගොල්ලන්ට මේක කලින්ම පැතිරෙනවා කියලා අවධානය යොමු කරන්න එහෙම නැත්නම් අඳුරගන්න බැරි වුණා. 2019 දෙසැම්බර් මාසේ තමයි මේගොල්ලන්ගේ ෆස්ට් කේස් එක තහවුරු වෙන්නේ. මේක ඩොක්ටර් කෙනෙක් දැනගත්තට පස්සේ මේක සෝෂල් මීඩියා හරහා ෂෙයා කරලා තිබුණා. වෛද්‍යවරුන්ට රෝගීන් ගාවට ලං වෙන්න එපා, මෙන්න මෙහෙම වෛරසයක් චීනයට ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි මේක චීනය ගත්තේ ටිකක් වැරදි විදිහට. චීනය හිතුවේ මේ චීනය ගැන වැරදි අවබෝධයක් දෙන්න හදනවා ලෝකයට කියලා. මේ වෛද්‍යවරයාව පොලිසියට අරගෙන ඇවිල්ලා එයාගේ වෙන මාත්සනක් ගත්තා මේ කියපු හැම දෙයක්ම බොරු කියලා ආයෙත් සෝෂල් මීඩියා වලට එකතු කරන්න කියලා. හැබැයි අවාසනාවන්ත විදිහට දින කීපයක් ඇතුළත මේ වෛද්‍යවරයාත් කොරෝනා වෛරසය ආසාදනය වෙලා මැරිලා ගියා. ඉතින් අන්න ඕකෙන් තමයි චීනයට මේක කලින් අඳුරගෙන කලින් ස්ටෙප් එකක් ගන්න බැරි වුණ නිසා මේ තරම් සෙනගකට මේක පැතිරිලා මේ තරම් සෙනගක් මැරිලා තියෙන්නේ. හැබැයි කලින් බිල් ගේට්ස් කියපු විදිහට චීනයට හොඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයක් වගේම හොඳ හමුදා පුහුණුවක් තියෙන මිනිස්සුත් හිටියා. චීනය මුලින්ම කරේ මේ වැඩිම ආසාදිතය ගණනක් ඉන්න වුහාන් පළාත සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා දාන එක. ඒ වගේම මේ වෙනකොට රෝගය ආසාදනය වෙලා තියෙන අය වෙන වෙනම අයිසොලේට් කරා. ඒ වගේම අලුත් හොස්පිටල්ස් නිර්මාණය කරා. ඔන්න ඔය විදිහට තමයි ටික ටික මේක සාමාන්‍ය තත්ත්වයට අරගෙන ආවේ.
චීනය මේ වෙනකොට ඔෆිෂියලි කියලා තියෙනවා මේගොල්ලන්ගේ මැරිලා තියෙන්නේ 3000 කියලා. නමුත් චීනය මේ ඩේටා ගොඩක් හංගන්න මේ වෙනකොට පෙළඹිලා තියෙනවා. මොකද ජාත්‍යන්තර මට්ටමේදී මේක චීනයෙන් පටන් ගත්තට මේක චීනයට ඒ තරම් බලපෑවේ නැහැ කියලා පෙන්වන්න ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙනවා. ලීක් වෙච්ච නිවුස් වල අපිට බලා ගන්න පුළුවන් චීනය මේ වෙනකොට වෙනත් රටකින් බොඩි බෑග්ස් 200,000 ඕඩර් කරලා තියෙනවා. ඒතකොට 3000ක් මැරුණා නම් ඇයි එකපාරටම වූහාන් පළාතට මේ 200,000ක බොඩි බෑග්ස් අරගෙන එන්නේ? අනිත් එක තමයි චීනයේ වූහාන් වල මේ වෛරස් එක ස්ප්‍රෙඩ් වෙච්ච පළාතේ ෆියුනරල් හෝම්ස් 6ක් තියෙනවලු. ඒ වගේම මේ 6න් එකකට දවසකට 2500ක් විතර අලු බඳුන් අරන් එනවලු. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් චීනයේ කෙනෙක් මැරුණම මේගොල්ලා මේක පුච්චලා අලු තමයි ඒගොල්ලා මෙමරි එකක් විදියට තියාගෙන ඉන්නේ හෝ මිහිදන් කරන්නේ. මේ විදිහට ෆියුනරල් හෝම්ස් 6කින් අලු බඳුන් ඕඩර් කරනවලු. අනිත් දේ තමයි චීනය ඒගොල්ලන්ගේ කොරෝනා ටෙස්ට් කිට්ස් මැනිපුලේට් කරලා තියෙනවා. මේගොල්ලන්ගේ ආසාදිතයෝ ගාන ඒ වගේම මරණ ගාන තමන්ට අවශ්‍ය විදිහට මැනිපුලේට් කරන්න. ඉතින් මේ දේවල් අන්තර්ජාලය හරහා පොඩ්ඩක් හොයලා බැලුවොත් ඔයාලට ඕන තරම් හොයාගන්න හැකියාව තියෙනවා. දැන් තමයි ඔයාලා බලාගෙන හිටපු මොහොත. මේ වගේ වෛරස් එකක් අනාගතයේදී එනවා. ඒ වගේම මේකෙන් කී දෙනෙක් මැරෙනවද, මේක කොයිතරම් වේගින් ස්ප්‍රෙඩ් වෙනවද කියලා සිමියුලේට් කරලා තිබ්බේ මෙන්න මෙහෙම. ඔයාලට ඒකෙදි පැහැදිලිව බලාගන්න පුළුවන් චීනය ඒ වගේම යුරෝපය USA වගේම ඉන්දියාව වගේ පළාත්වල මේක ගොඩක් වේගින් ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. මේ වෙනකොට චීනය යුරෝපය ඇමරිකාවේ මේ මැප් එකේ තිබ්බ වගේ ගොඩක් වේගින් ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියාව මේ වෙනකොට යම්තාක් දුරට කටයුතු සිද්ධ කරපු නිසා මේ වගේ බේරිලා ඉන්නවා. ඇත්තට මේ වෛරස් එක බෝ වෙන එක නවත්තන්න මුකුත් නොකළොත් මෙන්න මේ වගේ ගානක් මැරෙනවා කියලා තමයි මේගොල්ලන්ට උපකල්පනය කරන්න මේ විදිහ ඇනිමේෂන් එකක් මේගොල්ලෝ එකතු කරලා තිබුණේ. මීට දින කීපයකට කලින් ඇත්ත තත්ත්වය අපි ග්‍රාෆ් එක බැලුවොත් ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇමරිකාවේ තත්ත්වය මේ වෙනකොට ගොඩක්ම බරපතල වෙලා තියෙන්නේ. මේගොල්ලන්ට මේ වෙනකොට කොරෝනා ආසාදිතයෝ මිය ගියාම ඒවා තියාගන්නවත් හොස්පිටල් ඇතුළේ ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ ෆ්‍රීසර් එහෙමත් නැත්නම් මේ අධිශීත කරන ට්‍රක්ස් වල තමයි මේගොල්ලෝ මේ මිනි ගබඩා කරන්න මේ වෙනකොට කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් කියනවා මේක හරියට මෙයාලට කන්ට්‍රෝල් කරන්න බැරි වුණොත් ආසන්න වශයෙන් මිලියන 2ක්වත් මේක හරහා මියයයි කියලා. ඒ වගේම හරියට කන්ට්‍රෝල් කරගත්තත් සාමාන්‍ය 200,000ක්වත් මියයි කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ මේ වෙනකොට 150කට වඩා ආසාදනය වෙලා තියෙනවා. 5 දෙනෙක් මැරිලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මේකට ප්‍රෙඩික්ෂන් එකක් තාම දීලා නැහැ. මොකද ශ්‍රී ලංකාව කලින් කටයුතු කරා. ඒ වගේම මේ කර්ෆියු එහෙම නැත්නම් ඇදිරි නීතිය දාලා මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම කාට හරි ආසාදනය වුණාම ඒගොල්ලෝ හොස්පිටල් එකට එන්න ඕනේ නැහැ. අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් ඒගොල්ලන්ගේ ගෙදරට යනවා. ඒ වගේම මේ වෙනකොට පිටරටවල ඉඳන් ආපු ආසාදිතයෝ කියලා සැක කරන අයව අපේ ශ්‍රී ලංකාවේ බුද්ධිආංශය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විසින් හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ආසාදනය වෙලාද කියලා හොයලා බලන්න කටයුතු කරගෙන යනවා. ඉතින් අර කලින් කියපු බිල් ගේට්ස් කතා කරපු දේවල් වලින් ගොඩක් දේවල් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කරලා තියෙනවා. අපේ හෙල්ත් කෙයාර් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම මිලිටරි එකත් එක්ක එකතු වෙලා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ වගේම වාසනාවකට තවමත් ශ්‍රී ලංකාවේ තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහසුකම් වෛද්‍යවරු ඇඳවල් මාස්ක් වගේ දේවල් වලට වඩා රෝගීන් වැඩි වෙලා නැහැ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාව වගේ රටකට තාමත් කේපබිලිටි එක තියෙනවා මේ රෝගය මැඩ පවත්වගෙන මේ විදිහට කන්ට්‍රෝල් කරන් ඉන්න. අපි මේ විදිහට පරිස්සමට ගෙදර වෙලා හිටියොත් ඒ වගේම මේක අපි ස්ප්‍රෙඩ් කරන එක නැවැත්වුවොත් තමන්ට තවත් කෙනෙක්ගෙන් බෝ වෙන එක තමන් විසින්ම තනියෙන් නවත්ත ගත්තොත්. සංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂතුමාගේ ප්‍රකාශයක් අනුවත් පැහැදිලි වෙනවා මේ වසංගත තත්ත්වය ජූනි මාසෙ විතර වෙනකම් යෑමේ අවධානමක් තියෙනවා කියන එක තමයි ඒ අයගේ ප්‍රක්ෂේපණ වලින් කියන්නේ. මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන සියලුම දෙනා මේකෙදි එක මතයකට ඇවිල්ලා මේ රටේ ජනතාව පරීක්ෂණ වලට ලක් කරන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට
මේක වසංගතයක් වෙන දිනේ අපිට හරියට කියන්න බෑ. මේ නිසා ජනතාව අපි දකිනවා ඇඳිරි නීතිවත් කරාම සමහර අය මේ වෙනකොටත් උත්සාහ ධර්මෙන් ඉන්නවා අර දුරස්ත භාවය පවත්වා ගන්න. ඒ වගේම අපි දැක්කා නිදහස් වෙළඳ කලාපයේ පිරිස් මේ වෙනකොට අපි ගෙවල් වලට යවලා තිනවා. බන්ධනාගාර රැඳවියන්ට නිදහස ලබා දෙනවා. ඒතර ඒ අය යනකොට ඒ අයව ෆලෝ අප් කරනවා.